ෝඩම සුභදවසක් වෙන්න කියලා පැහර්තනා කන්නවා තින පතාහැන අලත්ම පොත් දැනගන්න අපි තාාලක සක් කල්ලා බෙල්ලායි කන්නක කලික් කරන්න රූප සන්දරයන් වැනි දේනියන් තිදෙනෙු නිදාගන්න කාමරය අසල කාලයක් තිස්සේ රාත්‍රීකාලියෙත් සැඟවී සිටි බූතෙක බොරුුවලකට වටා ගස්පඳ පොලිසියට බාරදුන් පුවතක් තකුණු පලාතේ ගම්ප දෙසකින් අසන්නට ලැබෙනවා මෝපිය රැවරණයටතද සිට එම දේනියන් තිදෙනට තිබුණේ එකනකා පරදවන රූ ස්වභාවයක් මේ නිසාම ගම ගැටවුන් නෙත්සි මෝන්දෙස යොමු වුණේ ඉබේ මයි ඒත්ඒ දියනියන් ඉගෙනමට තැන දුන්නவின் හින ලෝකවල අතර ුණने है, හෙත් ගම සිि තරුණनेෙ කු दියनියන් අතින් देවන තියනයට සිතිम පෙන් බැந்த.। හ ඇए පිළබඳ නිතර හසින් සයා බැලුවද අ ඒ ගැන किසික් නොදක් සිටියिया। කාලේ ගවී ගිය සෑමදිනකම රාත්‍රී කාලේ තම කාමරය අසල කවරුන් හෝ සැස්වරන බවට සැකපල වූ නිසා දියනියෝ පියහට මේ ගැන පවසාතිබුණ. පියාද දිනගන් නිදිවාා සැඟවීසිටියයද කිසිදු හෝඩුවවක් දකින්නට නොලැපුුණ. සිතට මහත් වදයක් දෙන කැකෑරෙන ප්‍රශ්නයක් ූ මේය අදශ්‍යමාන බලවේගයක් ඇ සිත අසාතර බලමින් නිවස ආරක්ෂාවපතා ශාන්තිකර්ම කරද කිසිදු ප්‍රතිඵලයක් නොලබුණා. මෙ අර අල්බැසයකුදුන් උපදෙේ අුගමනය කරමින්. පියා නිදන කාමරය අසල බොරුුවලක් පපා කිෙසිදු සැකයක් නොස්සිතනසෙක්. ස් කළලා හෝරා දෙකක් ගතවන්නටත් පෙර දියනියන්ගේ කාමරේ ජනले අසලින් පුද්ගලෙක් මරහණඩක් ඇස රුණා හ ක්‍රියාත්මකූ නිවයන් එතනට අද දැ ගැනීමට හැකි වුණේ ගැඹුරු ලෙන් ගොඩ ඒට නොහකිව දඟගන අසල්බෙසි තරුණන්නේ දියන්හා පිය අසල්වැසියන්ට කතාකොට තරුණ ගස්බද රා්‍රියම පොලසියට බාරදීමට කටයතු කලා පොලස්සිය තරුණයාගෙන් ප්‍රශ්ණ කිරීමේදී පවසාති දෙෙන්නේ තම සිද්ගත් යොතියගේ කටහන්ඩ ඇසීමත් ලොකු සතුටක්මසා ්‍රාත්‍රියදී ජනले අසලට පැමිණ කටත් හොරෙන් මධදුමියගේ කටහන්ඩ අසසා සිටිනබව මාතුල දනියන්ට සිදු කරදරයක් කිරීමේ චේතනාවක් නොතිබූ බද ඔහු පවසා තිබෙනවා. තරුණයාගේ බැගෑපත් විලාස හා ඔහු පැවස්වී අසත්‍යයක් නොවන බවට වැටහුණු බැන්.මින් මතු මෙවැනි නොහබිනා ක්‍රියා සිදු නොකරනලෙස තරේ අවාදකොට පියාහ දියනියෝ තරුණයා තම ග්‍රහණින් මුදා හැර ඇතිබව වර්තාපනවා. හැමෝ ල පෝ ල් කලෙක්ල රරන්න.